මේ මම් බොලාට කියන්නම හිටියේ දවසක අපි මහ කැලේ පණිවිමේ කියලා. ඒකේ අසදහස. මං අහගෙන කවුරු නමුත් අපේ අත්තප්පට කියනවා මහ කැලේ වීරපළු පිරිලයි කියලා. හැබැයි ඉතින් මහ කැලේ යනවා නම් අලියෙමෙන්ම පිටත් වෙන්න ඕනේ. නැත්තම් රාබෝවෙන්ට කලින් එන්ට බැරි වෙනවනේ. ආන් රාලහමිල එනවා. කිසිල් ඔව් ඔව් එවරි කපන් හිටියේ උඹල වෙනක් මොන් ඔය ගෙඩි දෙකක් මේ රාලහාමිලත් පිළිගන්න පස්සු ටික්කු අපි මේ දොළදුක් ගාඩේ යමක් හොයන ගමන් හිටියේ කවුද බෝද උංගුවත ගැබ්බර වෙලා ඉන්නේ කවටකමකට කියනවා නෙවේ දාවිතෝ ආන් අර සුවඳගේ අක්කණ්ඩිට දොළදුක් ගායට දැකුළු මලක් අත ගන්න ඕනේ කියලා ඈ මොන මලක් දැකුළු මලක් දැකුළු මලක් මොකද්ද බං ඒ මල මං අදමයින් ඔය ඇහැව්වේ ඒක නෙවෙන්න අපිත් මේ හොයාගෙන ගාටන් එහෙම මල කිසිම කෙනෙක් දන්නේ නැහැයි කියනවනේ ඒකනේ මේ හතරගම් තුලාන්ටම් බකපණ්ඩිත වෙච්ච උඹ දන්නේ නැතිකොට අපි හිතලවක් පලක් ඈ බඩදරු අම්මා කෙනෙකුගේ දොළ දුකක් සංසිඳනවා කියන්නේ බොහොම යල්ලුකු පින්කමක් කියලානේ කියන්නේ ඒකනේ මං මේ හැටි වෙහසෙන්නේ බෝ එහෙනම් පින් කර කර හිඳා අපි මේ කල්පනා කළේ මේ කෙහෙල් ඇවරි දෙක ගිල දාලා බදිපාඩුවට තව කොහේ හරි කැලේ පයින්න බොහෝමයක් වෙලාවට අපේ පන්සලේ ලොකු හාමුදුරු ඔය දැකුළු මල ගැන දන්නවා ඇති මම ගෙවුන් අහගෙන ඉන්න හොඳා හොඳා බෝ ඉතින් කොහොමත් එදා ඉඳන් පන්සල ලැබිත් ඒවාගෙනම හොඳා හොඳා ගිහින් වරෙන් හවස බුද්ධ පූජාව තියෙන හින්දා පරිස්සමෙන් අන්දරයෝ නෝ නෝ